දක්ෂයින් 6 දෙනෙකුගෙන් දෙදෙනෙක් පමණක් ඔබගේ මනාපේ පරිදි ඉදිරියට ගමන් කරන තවත් උත්කර්ෂවත් මූණට මූණ තරඟ වටයක් රස විඳින්නයි ඔබත් මමත් මේ මොහොතේ සූදානම් වෙන්නේ. ආදරණීය ප්‍රේක්ෂකීනි, හිරුසා වේදිකාවේ ගායන දක්ෂයින්ගේ වීඩියෝස් සමාජ ජාල වෙබ් අඩවි හරහා කෙතරම් ජනප්‍රියත්වයට පත්වී ඇද්ද? ඒ හා සමානවම නිපුණත්වයේ ප්‍රවීණයින්ගේ අදහස් ඉතා ඉහලින් ජනප්‍රියත්වයට පත්වී හමාරයි. චරිත ක්‍රිෂාන්ත, මම අන්තිම මොහොතේ ඔබට මගේ වොට් එක ලබා දුන්නේ ඔබ ලංකාවේ සංගීත ශේෂ්ත්‍රයේ සිටිය යුතුම පුද්ගලයෙක් නිසා. එසේ කිව්වේ රියැලිටි කලාවේ පුරෝගාමී විනිසුරුවරයා වූ ජනකාන්ත මනකාන්ත රූකාන්ත ගුණතිලක. ලංකාවේ සංගීත ශේෂ්ත්‍රයේ තවත් විරාජිනියක් සිටිය යුතුයි. ඒ නිසයි මම ඔබට මගේ වොට් එක ලබා දුන්නේ. චතුරි විරාජිනීට එසේ කියන්නේ නිරෝෂා විරාජිනී ලාලිත්‍යා. එතකොට සුදර්ශන් පුෂ්පරාජ්ට ඔහු කියනවා, කවුරු හරි කෙනෙක් මගේ ගීතයක් මට ඊරිසියා හිතෙන්ට ගායනා කරනවට මම කැමතියි කියලා. එසේ කියන්නේ රියැලිටි කලාවේ පුරෝගාමී තරුව ශිහාන් මිහිරංග. ඒ වගේම තමයි දක්ෂතාවය රුවලක් නම් එරුවල නිවැරදි දිසානතියකට ගමන් කරන්න නිවැරදිව සංගීතයෙන් සුළඟ හමන්නේ නාලක සජී ජයසිංහ ඇතුළු වාද්‍ය වෘන්දය. ඒවගේම හිරුස්සා ලෝලි ඔබත් උත්තික ප්‍රේමරත්න වන මම හැමදාමත් වගේ අදත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න සූදානම්. ඉතින් මේ තමා යථාර්ථවාදී ටෙලිවිෂන් මවන ඉන්ද්‍රජාලිකයා හිරු ටීවී ගෙනයන හිරුස්ටා වේදිකාවේ නැවුම්මු හැරවුම මුහුණට මුහුණ සජීවී ටෙලිවිෂන් කරනේ හිරු ටීවී නිර්වචනය හිරුස්ටා විත් ලයිෆ් බෝය් ඇන් සැම්සන්. මුලින්ම අද දවසේ මුහුණට මුහුණ වටේ ගායනා කරන පළවෙනි කණ්ඩායම අනර්කලි විශ්වලේකා කවින් ආකාශ් මංජුල දිසානායක. අනර්කලි විශ්වලේකා අනුරාධපුරෙන්, කවින් ආකාශ් අතුරුගිරියෙන්, මංජුල දිසානායක බුලත් සිංහලෙන්. සමාවෙන්න බුත්තල මංජුල බුත්තල. හොඳයි, මුලින්ම ගායනා කරන්නේ අනර්කලි විශ්වලේකා. අනර්කලි, ඔබ මුලින්ම ඔබේ දක්ෂතාවයේ හෙළිදරව් කරන අවස්ථාවේ ඔබව මේ වීඩියෝ ප්‍රාකාරයෙන් අපි වසා තබන්නේ නෑ, එය විවෘතවමයි තබන්නේ. ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිශතය තමයි දෙවනුවට ගයන කවීන්
ආකාශ්ගේ ඉලක්කගත ප්‍රතිශතය වෙන්නේ. කවි නාකාශ් ගෑන්ඩෝනේ මේ ප්‍රතිශතය අභිබවා යන්න. ඒ අභිබවා ගියොත් විතරයි කවීන් ඔබට මේ වීඩියෝ ප්‍රාකාරය ඉහලට එස වෙන්නේ. ඒ වගේම තමයි මංජුල ඔබටත්. ඉතින් මුලින්ම ඔබ ඉදිරියේ ගයන්නේ අනර්කලි විශ්වලේකා. ඇය ගයනකම් ඔබ දෙදෙනාට අසුන හිමි වාඩි වී රැඳී ඉන්න. මංජුල, අනර්කලි විශ්වලේකා, ඔබට ජීවිතයේ අමතකම නොවන අවස්ථාව මොකක්ද කියලා මං ඇහුවොත් මොකක්ද ඔබ දෙන පිළිතුර? ස්වයංවරයේදී මගේ වීඩියෝ ප්‍රාකාරයේ ඉහළට එසුණු අවස්ථාව තමයි මගේ ජීවිතයේ අමතක නොවනම අවස්ථාව. ඇයගේ ජීවිතයේ අමතක නොවන අවස්ථාව ඇය මුහුණට මුහුණ තරඟ වටේට ඇයව තේරීපත් වූ අවස්ථාව. ඉතින් මේ අවස්ථාවට ඔබේ ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් වේවිද බලමු. එසේ වේවා කියලා මම ඔබට ප්‍රාර්ථනා කරනවා. ආදරණීය ප්‍රේක්ෂකයනි, මේ දිගහැරෙන්නේ අනර්කලි විශ්වලේකාගේ ජීවිතයයි. ෆස්ට් රවුන්ඩ් එකේදී මම 85ක් ලබාගෙන තරගයේ ජයග්‍රහණ කරා. දෙවෙනි වටේට තේරිපත් වුණා. ඉතින් එදා මට දැනුනේ පුදුම සතුටක්. මොකද ගොඩක්ම මොට මඩ සතුටින් මගේ අම්මයි තාත්තේ. ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් ඉස්සරහ තමයි මම ගීත ගායනා කරේ. එයාලගේ ගොඩාක් ලොකු ප්‍රතිචාර මට ලැබුණා. මේ ශාස්ත්‍රයට මම ඉතාම ආදරෙන් තවත් එක් ගායිකාවක් හැටියට පිළිගන්නවා. දැන් මුහුණ දෙන්න ලැබිලා තියෙන්නේ ගොඩක්ම ලොකු අභියෝගයකට. මගේ කටහඬ පාවිච්චි කළා. මම ඉතාමත් හොඳින් මේ ද්වන්ද අභියෝගයට මුහුණ දීලා ඉදිරියට යනවා කියලා. මුහුණට මුහුණ තරඟ වටේදී මා තෝරාගත් ගීතේ පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා. මේ වෙනකම්ම මගේ ගායන දිව්‍යයේ සාර්ථකත්වයේ එකම හේතුව වෙන්නේ මගේ අම්මා.
අනර්කලී සියට හැත්ත නමයයි ආදරණය ප්‍රේක්ෂකයන් ඔබට ලබාදී තියෙන ප්‍රතිශතය ඔබ හිතනවදේ ප්‍රමාණවත් වේවි කියලා අනෙකුත් තරගකරුවන් දෙදෙනා තාම ගීත ගයන්න නැහැ තරගේ අවසන් නැහැ ඇරඹුණා පමණයි ප්‍රතිශතය සියට හැත්ත නමයයි ප්‍රමාණවත් වෙයිද හිතා ගන්න බෑ හොඳයි ඒ සියල්ල දන්නේ ආදරණීය ප්‍රේක්ෂක ඔබයි මම කැමති රෝකාන්ත ගුණතිලකගේ අදහස් විමසන්න බුද්ධික අනර්කලි ගැන විශ්වාසයක් තියන්න පුළුවන් ගායිකාවක් මට ඉතාම කෙටියෙන් කියන්න පුළුවන් එක තමයි ඇයට ගීතයක් දුන්නොත් ඇය ඒක හරියට ගායනා කරයි මොකද මේ ගීතයත් හරියට ගායනා කරා වචන පැහැදිලි කටහඬ ලස්සනයි ඇයත් සුන්දරයි ඇට ගීතයක් දුන්නොත් එකත් ලස්සනට කරයි හොඳයි අනර්කලි බලමු මේ මොහොත ඔබේ ජීවිතේ අමතක නොවන සුන්දර මොහොතක් වෙන්න කවි නාකාශ් ඉඩ දෙයිද කියලා ඔබ අසුන් ගන්න කවි නාකාශ් ඔබේ අවස්ථාව ඔබයි ගයන්නේ ඔබට අභියෝගගත ඉලක්කේ බවට පත්වන්නේ 79යි කීයද ප්‍රතිශතය අභියෝගගත ඉලක්කය 79යි අම්මට කොච්චර ආදරෙයිද ගොඩක් ආදරෙයි අද්දකින් පෙන්නුවොත් මෙච්චරද 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 ඊටත් වැඩි ආදරෙයි මව් සෙනෙහස ඒ තරම්ම විශාලයි අපරිමිතයි ඒ අපරිමිත මව් සෙනෙහස ගැන 79ක අභියෝගගත ඉලක්කයට ගයන්නේ කවීන් ආකාශ් මට ලැබුණා. ඒකට මම ස්තුතිවන්ත වෙනවා ප්‍රේක්ෂක ජනතාවටත් මගේ ගෙදර අයටත් විශේෂයෙන්ම ගරු ඉනිෂ මණ්ඩලයටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ කරගෙන සියලුම තරගකරුවන්ට වඩා මං ආදරයෙන්ම කරේ කවින්ට. වීඩියෝ වල උඩට යනකොට මට ගොඩක් සතුටක් දැනනා. ඒ වගේම මගේ අම්මටයි තාත්තටත් ඒ වගේම සතුටක් දැනනා. ප්‍රේක්ෂක ජනතාවෙන් පොඩි ඉල්ලීමක් කරනවා මට වගේම අනිත් සහෝදර සහෝදරියන්ටත් ඔබේ වටිනා වනාපය ලබා දෙන්න කියලා. මගේ ගීතය අසන මගේ අම්මටත් ලංකාවාසී ලෝකවාසී සියලුම මව්වරුන්ටත් මේක උපහාරයක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
Lavin Akash. සියයට 87ක ප්‍රතිශතයක් සියයට 79 ප්‍රතිශතය ඒ අනුව අභිභවා යනවා කවින් ආකාශ් නිරෝෂා විරාජිනි ලාලිත්‍යා කවින් නම්බර් 1 හම්බුනේ නැති උනට කමක් නැහැ නේද දැන් දෙක හම්බෙලා එක වුණා ඔව් දෙක හම්බෙලා එක වුණා නමුත් කවින් පොඩි පුතෙක් වර්තාව ගොඩාක් ඉස්සරහට ගොඩාක් දේවල් කරන්න පුළුවන් මේ වේදිකාව තුළ විතරක් නෙමේ ශේෂ්ත්‍රයටත් ගොඩාක් අභ්‍යාස කරන්න මම හිතනවා කවින්ට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා මූණ දෙන්නේ ඒක තමයි ඔයාව මේ ගමනේ කරන් යන්නේ කියලා මට හිතෙනවා මොකද ඔයා ප්‍රකාශ කරන දේවල් එක්ක මට දැනෙනවා ඔයා ගීතේ ප්‍රකාශ කරනකොට තව පොඩ්ඩක්වත් බය නැහැ මං ඒ පොඩි කාලේ මට ලැබිලා තියෙන ආත්ම ශක්තියට මං තාම කැමති. ඒකේ තේරුම අනර්කලී අක්කා හොඳට කිව්වේ නෑ කියන එක නෙමෙයි. ඇය ඉතා හොඳින් ගායනා කරා. ඇය කවදා හරි මේ ශේෂ්ත්‍රේ ලොකු ගායිකාවක් වෙලා එනවා අනිවාර්යයෙන්ම. ශියාන් මීරංග. කවින් එදා හිටපු කවින් නෙමෙයි අද ඉන්නේ. එදා හිටපු තරංගකාරී කවින් කෙනෙක්. එදා හිටියේ චූටි මේ බට්ටෙක්. ඒ බට්ටට කන්ට්‍රෝල් නැහැ වොයිස් එක. අකීකරුයි තමන්ගේ හඬ. අද හරි කන්ට්‍රෝල්. මම ඒකට ගොඩක් කැමතියි. ඒ කියන්නේ පුතේ, ඔයා එදාට වඩා අද ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. මේ හිරු වේදිකාව පාවිච්චි කරලා ඔයා ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. අහුම්කම් දීලා තියෙනවා. අපි යවුන්කම් දෙන්න දෙන්න අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒක පේනවා ඔයාගෙන්. ඉතින් අවුරුදු 13ට මෙහෙම දේවල් එකතු කරගන්න පුළුවන් කියන්නේ ඉදිරිය ගොඩක් සුබ වෙයි. ඔයාගේ ආරම්භය හොඳයි. මම wish කරනවා. God bless you. Thank you sir. රුකාන්ත ගුණතිලක මොකක්ද ඔබේ අදහස? මගේ අදහස ඉතින් කවින්ට අනිවාර්යෙන් මොන හරි වැඩක් කරන්න පුළුවන් අනාගතේ සුන්දර වැඩක්. තව පුහුණුව අභ්‍යාසය ගොඩක් අවශ්‍යයි. ඇහුම්කන් දීම ශේහංස කිව්වා වගේ තුලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. නානා විදි එක එක ස්ටයිල්ස් එක එක වර්ගයේ ගීත අත්හදා බලන්න, ඒවා ගායනා කරලා බලන්න අපට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. Thank you sir. සුති රුකාන්ත ගුණතිලක දාවර ප්‍රේක්ෂකෙනි සෑම සිරිසුරාදාකම සහ ඉරිදාවකම හවස 6ට අපි Facebook කරහා සජීවීව ඔබ හමු වෙනවා. එතනදී ඔබට දැනගන්න පුළුවන් මේ රාත්‍රී 7:00ට හිරුස්ටා වේදිකාවේ ගයන දක්ෂයන්ගේ තරඟ අනුපිළිවෙල. සිරිසුරාදා සහ ඉරිදා හවස 6ට Facebook කරහා එකතු වන්න සජීවීව හිරුස්ටා Facebook page එකට ලොක්වන්න. ඔබට පුළුවන් ඔබේ කැමති දක්ෂයාට රාත්‍රී 7:00ට ඔබේ මනාපය පළ කරන්න. ඒ අනුව අනර්කලී ඔබේ අමතක නොවන දිනය, අමතක නොවන මොහොත ජීවිතේ අද දවස වේවි. මා විශ්වාස කරන ඔබේ මේ දිගු ගමන මේ විනාඩි 3 ඇතුළත ඔබට ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වුණා. ඒ අනුව ඔබ හිරුස්ටා මාවත හැර යනවා. ඔබට සුභ ගමන. මට දෙයක් කියන්න ඕනේ. පළවෙනි ස්වයංවරයේ ඉඳන් මේ වෙනකම්ම මම වෙනෙන් හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. මම වෙනෙන් වෝට් කරපු ඒ වගේම ප්‍රවීණ විනිශ්චය මණ්ඩලය බොහොමත්ම ස්තුතියි. මට මම ජීවිතේ ලබන්න ඕන ඉහළම කමෙන්ට්ස් මම ලබා ගත්තා. ඉතින් ඒ ගැන මට ගොඩක් සතුටුයි. ශිහන්සේ ගියවර කිව්වා වගේ අනර්කලිට අත්තට ලැබිලා තියෙන්නේ පරිස්සමෙන් ඉගිල්ලෙන්න කිව්වා. ඉතින් මං ඒ දේ හිතට අරගෙන ඉදිරියට අනාගතේ මගේ හින හැබෑ කරගන්න මං අතිටන් කරගන්නවා. Thank you. ප්‍රතිශතය 87යි. කවින් ආකාශ් තාම තරඟය ඉවර නැහැ.
මංජුල දිසානායක ඉන්නවා අභියෝගගත ඉලක්කය 87ට ගායනා කරන්න. මේ විරාමයෙන් අනතුරු ස්ටා තරංගාවලිය තුළ ලොකු අත්දැකීමක් මට මේක විශේෂයෙන්ම පළමු වටේදීම මගේ ගායනය පිළිබඳව මට හිතාගන්න බැරි ප්‍රතිචාර මට හම් වුණා. වහර ලස්සන වොයිස් එකක් තියෙන අපි කියන හස්කි කියලා. ලස්සන කියලා තමයි කියන්න වෙන්නේ මට සිංහලෙන්. ලස්සන කටහඬක් තියෙන නොනි මෙන්න මිත්‍රේ පානකය කිසිදාමේ මගේ එකන රාජකාරියත් එක්ක බලනකොට අපි ඕන චැලෙන්ජයකට මුණ දෙන්න ඕනි. වෙනද වගේ මගේ ප්‍රසන්ටේෂන් එක මම ඉදිරිපත් කරලා ගායනය හොඳට දන්ද වටේ මගේ ගායනය හොඳට කරන්න මම බලාපොරොත්තු වෙනවා. වැඩි අම්මේ පුංචි කාලේ දනකාගෙන යන විට මම පොලිස් නිලධාරියෙක් වශයෙන් එම රණවීර වශයෙන් මම මේ ගීතය පුද කරනවා ඔබට සියලු දේශයේ මෑණියන්ට උපහාරයක් වේවා කියලා. ඉතින් මගේ ගීතේ නරඹා ඔබයට සහායක ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. Thank you.
ಮಂಜುಲ ದಿಸಾನಾಯಕ కవి ఆకాష్ సతుటడ దడన్నే ఏనా మొకక్ద దుఃఖ ప్రతిశతే తామ 87 వెడిమ ప్రతిశతే 87 మంజుల ఐమి అడన్నే దుఃఖై తిం అపి ఏక పౌలక్ వగేన హిటి ఆయ్ హమ్మెన్న పులువాన్ යාලුවෝ ටික ඔක්කොම ඔයාලට නේ නැවත 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 මේ හිරුස්ටා වේදිකාව වටා මේ දක්ෂයින් නැවතත් අපි හමු වෙනවා අපිට එකට හමු වෙ මේ වරම තියනවා කවින් ආකාශ් කෙසේ වෙතත් ඔබ මේ තිදෙනාගෙන් අද මුහුණට මුහුණ තරඟ වටේන් ඉදිරියට යන දක්ෂයා බවට පත් වෙනවා ඒ වගේම මංජුල ඔබට හිරුස්ටා මාවතේ තව දුර යන්න වාසනාව අහිමි වෙනවා හා බොහොම ස්තුතියි අතරම මඩක දෙයක් කියන්න ඕනේ විශේෂයෙන් කරුණේ විශ්ව මණ්ඩලයට ආදරයෙන් මාචාර කරනවා ස්තුතියි ඒ වගේම මම රාජකාරී කරන ශ්‍රී ලංකා පොලිසියේ ගරු පොලිස්පතිතුමන් මට හැමදාම මගේ හැකියාවට අත දුන්නා ඉතින් එතුමන්ටත් ඉස්සන මාචාර කරනවා ඒ වගේම මම රාජකාරී කරන ස්ථානය ඒ වගේම ශ්‍රී ලංකාවාසී සියලුම මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ මට හැමදාම ගිය ගායනට මම ගොඩක් වෝට් කරලා මාව ඉදිරියට ඇරියා. ඉතින් මේ සැරෙත් මට ලබා දුන්න නොදුන්න සෑම දිනකටම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ මේ මෙතන ඉන්න ආදරණීය හිතවත් සියලුම දෙනාම Thank you very much. ඔක්කොටම ජය වේවා. ඉදිරියට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔතනින් වයර්ලයින් සිදුවනවා. බොහොම ස්තුතියි. සුභ ගමන් මංජුල මංජුල දිසානායක කියා තිබෙනවා ස්වයංවරයෙන් පස්සේ ඔහුට සෑහෙන ප්‍රේක්ෂකයන් පිරිසක් එකතු වුණා කියලා. අපි සුභපතමු ඔහුට ඒ ප්‍රේක්ෂකයන් සමගම නැවතත් නැගී හිටින්නට 87 ප්‍රතිශතය දිනාගෙන කවි ආකාශ් ඉදිරියට ඒ ඉදිරියට යන ගමන් මාවතේම නැවතත් ගායනා කරන්න තවත් දක්ෂයින් තිදෙනෙක් මම මේ වේදිකාවට ඇරයුම් කරනවා පවනි පෙරේරා රින්සි ඔස්මන් ඒ වගේම දසිත් ලක්පුර ගීසර විජේකෝන් දාබර ප්‍රේක්ෂකිනි ඔබේ මනාපේ පරිදි මේ තිදෙනාගෙනුත් එක දක්ෂයෙක් පමණයි ඉදිරියට ගමන් කරන්න මුලින්ම ගයන්නේ පවනි පෙරේරා මේ විරාමයෙන් අනතුරුව අතරම ලයිව් ඔඩිෂන් එකේ ඒ සිලෙක්ට් වුණ වෙලාව මට හීනයක් වගේ මොකද අන්තිම මොහොතේ 179 සීමාව ඉක්මවලා 180ක් ගන්න පුළුවන් වුණා. ඔබගේ ඉරියව්වල ඔබගේ රූපය සහ ඔබගේ ඉරියව්වල හැඟීම 100ක් තිබ්බා. මේක හරි ආදරණීය වටින එයක්. ඒ දේ තමයි අපි හඹාගෙන යන්නේ. වාගේ හඬ සහ වාගේ මේ රුව මම හරි කැමතියි.
ග්‍රවන්ඩ් එක දී සිලෙක්ටවෙන් උදවකරපු මගේ යාලු ඔක්කොටම එවගේම බෝල්ල කෑරෙද්දි මට චියකරපු මාත්තක හිටපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතිවන්තවෙනවා. බැටල් රවුන්ඩ් එකේදී ලොකු දෙයක් මට ගැලපෙන දෙයක් මං ආස කරන දෙයක් ඇතරම හදවතින්ම කරන්න බරපොරොත්තු වෙනවා. ගත්තේ මගේ අම්මා ගැන ගීතයක් මගුල් ගීතයක්. ඉතින් මං ප්‍රාර්ථනා කරනවා මගේ අම්මා වගේම මේ ලෝකවාසී හැම ආදරණීය හදවතක් තියෙන අම්මා කෙනෙක්ටම මගේ ගීතය උපහාරයක් වෙන්න කියලා. පවනි පෙරේරා ප්‍රතිශතය දන්නවද කියද කියලා දන්නේ අයි සියට අසුවයි ඔබට ලැබී තියෙන ප්‍රතිශතය සියට අසු එකයි සියට අසු එකයි ඔබට ලැබී තියෙන ප්‍රතිශතය බොහොම ස්තුති හැමෝටම මොකද හිතන්නේ මීට කලින් කවින් ආකාශ් සියට අසු හතක ප්‍රතිශතයක් කරන් ජයග්‍රහණය කරා ගියා සියට අසු එකයි ඔබට ලැබී තියෙන ප්‍රතිශතය මොකද හිතන්නේ රින්සි ඔස්මන් ඊළඟට ගායනා කරන්න ඉන්නවා මට ලැබිලා තියෙන ප්‍රතිශතයත් එක්ක බලමු මොකද වෙන්නේ කියලා හැමෝම දක්ෂයි
එවනට ප්‍රේක්ෂකයන්ට වර දෙනවා මොකද්ද වෙන්නේ කියන එක. හොඳයි. ඔබ අසුන් ගන්න රින්සි ඔස්මන් ඔබටයි ඉලක්කගත ප්‍රතිශතය 81ක් ලැබෙන ඔබට ගායනා කරන්න. මොකද හිතෙන්නේ ඔබට ඉතා හොඳ අභියෝගයක්ද නැත්නම් ඉතා ලේසියෙන් පැන ගන්න පුළුවන් වේද මේ කඩේම? අනිවාර්යයෙන්ම හොඳ අභියෝගයකයි. මෙතනින හැමෝම හොඳ දක්ෂෝ. ඒකයි මේ රවුන්ඩ් එකේ ඒක සිලෙක්ට් වෙලා ඉන්නේ. නෑ මම අහන්නේ මේ 81 ප්‍රතිශතයයි දැන් මේ මොහොතේ ඔබට තියෙන අභියෝගය. අනිවාර්යයෙන් මේක හොඳ අභියෝගයක්. ඒක ප්‍රේක්ෂකයන් අතේ තියෙන මගේ ගායනය කොහොමද කියලා තීරණය කරන්න. ප්‍රේක්ෂකයන්ගේ අතේ තියෙන දේ ඔබට ලබා ගන්න නම් ඔබ මොකද මේ වෙලාවේ කරන්න ඕනේ? ගායනය මගේ උපරිම ආකාරයෙන් කරන්න. ඔහු ඊටාම උපරිම ආකාරයෙන් ඔබට ගයයි. මේ දිග හැරෙන්නේ රින්සි ඔස්මන්ගේ ජීවිතයයි. විනිශ්චය මණ්ඩලයේ එක්ස්පර්ට්ස්ලා අත දෙනා මට දීපු කමෙන්ට්ස් අතරින් මට වැඩියෙන්ම හදවත දැනුණු කමෙන්ට් එක ඇවිල්ලා අපේ නිරෝෂා මිස්ගේ කමෙන්ට් එක. මම අද අලුත් නමක් දාන්න කැමතියි. උනන්දු ඔස්මන්. මොකද ඔයා ඒ තරම් උනන්දුයි. මේ තරගයේ ජයග්‍රහණය කරන්න මට ලොකු උනන්දුවක් තියෙනවා. ඒ නිසාම මම මේකේදී එක ශෛලියකට කොටු වෙන්නේ නැතුව විවිධ දේවල් උත්සාහ කරන්න විවිධ දේවල් විවිධ ශෛලීන් වල විවිධ ගීත ගායනා කරලා ලංකාවේ ජනතාවට පෙන්වන්න මම උපරිම උත්සාහ දරලා තියෙනවා. ලංකාවේ ඉන්න සියලු ප්‍රේක්ෂකයන්ගේ බොහෝ උපරිම ලබා දෙන සහ විශේෂයෙන් විනිශ්චය මණ්ඩලයේ වෝට්ස් ලබාගෙන මේ තරගයේ ඉස්සරහට යන මේ බැටල් එක ජයග්‍රහණය කරන්න මම උපරිම උත්සාහ කරනවා. මැක්සිම් ගෝකි මහතා වරක කියනවා ලෝකේ බිහිවන්නේ හිරු කිරණින් සහ මව් කිරිවලින් කියලා. මගේ ලෝකේ ඒ හිරු කිරණ මගේ ආදරණීය අම්මා. මගේ අම්මට උපහාරයක් වශයෙන් මේ වටේදී මේ තීරණාත්මක වටේදී මේ ගීතය ගායනා කරන්න ලැබීම මා ලද ඉතාමත් මහඟු වාසනාවක් කියලා මම සලකනවා. එක පින්නේ
ඉලක්කගත ප්‍රතිශතය තාමත් 81යි. ඒ කියන්නේ රින්සි ඔස්මන් මම හිතන්නේ ඔබ බාරගත්ත ඉතා විශාල අභියෝගයක්. විශාරද ගුණදාස කපුගේ සංගීත වේදියානන් කියලා කියන්නේ හැඟීම් රසනහර කුහර ඇතුළටම දැනෙන්න ගායනා කරන ගායන ශිල්පියෙක්. මම හිතන්නේ ප්‍රේක්ෂකීන් හොයන්න ඇත්තේ ඒ හැඟීම කියලා මම විශ්වාස කරනවා. එම නේද රුකාන්ත ගුණතිලක සංගීත වේදියානන්. ඔව් උද්දික ඔබ කියපු කරුණත් යම් කිසි මට්ටමකට දුරකට බලපාන්න ඇති. ඒකත් එක්කම සංසන්දනය වෙනවා තව කාරණයක් රින්සි ඔබේ කටහඬේ හඳුනා ගැනීමේ තියෙන ප්‍රවණතාවයේ අධිකමක් තියෙනවා. ID identity එක කියන්නේ ඔබේ කටහඬ අපි හිතමු ගුවන් විදුලියක විකාශනය වුණොත් ඔබේ ගීතයක් එහෙම නැත්නම් වෙන කාගේ හරි ගීතයක් හරි මේ අහවලාගේ කටහඬ කියලා කියන ඩෙන්ටිටි එකේ මධිකමක් තියෙනවා ඔබ ගායනා කරපු විලාසෙයි සහ එක එක එහෙම තියෙනවා කටහඬ වල රේන්ජස් තියෙනවා එහෙම ඔබට සින්දු කියන බැරි කෙනෙක් නෙමෙයි ගායනා කරන්න පුළුවන් නමුත් මම හිතනවා ඒ ඩෙන්ටිටි එකේ අඩුකමක් තියෙනවා අද බැඳ ගැනීමේ අඩුවකුත් එක්ක සහ අර උද්දික කිව්වාගේ සංසන්දනය කරන්න ඇති ගොඩක් දෙනෙක් කෙසේ වෙතත් ඔබ සින්දුවක් ගායනා කරා ලෝකෙ දැක්කා ඔබ ඔබේ උපරිමේ කරා ඒ ගැන සන්තෝෂයි. Thank you very much sir. සුදි රෝෂා මොකක්ද ඔබේ අදහස? රින්සි මම කියන්නේ නැහැ ඔයා අවුට් උනේ ඇයි කියන එක මට තේරුම් ගන්න බෑ. හැබැයි ගායනය ඇත්තටම අපිට පවෙනිට සාපේක්ෂව ගත්තොත් රින්සි වාගේ ගායන ඉතාම දුර්වල තැන් තිබ්බා ගායනාවේදී. හැබැයි එක දෙයක් මම කියනවා මම ඔයාට නමක් දැම්මනේ උනන්දු ඔස්මන් කියලා. ඒ උනන්දු ඔස්මන් කියන කෙනාට පුළුවන් ලොකු ගමනක් යන්න. Thank you Miss. අනිත් එක තමයි ඔස්මන් ඔයාගේ අම්මා ඔයාත් හරිම පින්වන්තයි මොකද ඔයා වගේ අම්මගේ තියෙන මනුස්සකම් ගොඩාක් මං හිතන්නේ ඔයා අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයා මේ සියලුම තරඟකරුවන්ට යාළුවෙක් නෙමෙයි සහෝදරයෙක් මං ඒක හොඳින් දන්නවා. අනිවාර්යෙන් යාළුවෙක්ට එහා ගිය කෙනෙක් මං. ඒ නිසා මම ඇත්තටම ඔබ වගේ තරඟකරුවෙක් අපිට නැතිවීම මට දුකක් අපිට දුකක්. හැබැයි මං හිතන්නේ ඔබ කවදා හරි දවසක ඔබගේ ගමන යනවා. මට ඒක ලොකු විශ්වාසයක් තියෙනවා මොකද ඒ තරම් උනන්දුවක් ඔබට තියෙනවා. මං ඔයාගේ දෙවියන්ගේ සවාදහන දෙවියන්ගෙන් සහ සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා සියලු ආශිර්වාද ලැබෙන්න කියලා ඔබට. ශිහාන් මිහිරංගගේ ආශිර්වාදය කොහොමද ලැබෙන්නේ? අනිවාර්යෙන් මොස්මන් ප්‍රින්සිය ආශිර්වාදය ලැබෙනවා. ඒත් එක්ක මං හිතන්නේ ඔබේ හැරයාම පිටිපස්සේ කවුරුත් සතුටු වෙයි කියලා. මොකද ඒ තරම්ම සහෝදරකමක් ඔයා හදාගත්ත මේ මාස කීපය තුළ. ඒ නිසාම තමයි ද්වන්දේ කරත් අපි අරන් ආවේ ඔයාව. ඒක හරියටම ඔබ දන්නවා. ඉතින් පොයින්ට් එකටම කිව්වොත් පවනිත් එක්ක සංසන්දනය කරන්න වුණා ප්‍රින්සි. එතනදී ඔයාට වෙච්ච වැරදීම් පවනිට සාපේක්ෂව වැඩි. ඒක තමයි ප්‍රධානම හේතුව මගේ කැමැත්ත නොදෙන්න. හැබැයි ඔයාගේ ඇතුලේ ඉන්න කලාකාරයා මොකද ඔයාට හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා මියුසික්. මම කැමතියි එහෙම අය මේ ඉන්ඩස්ට්‍රි එකට එනවනම් දැනුමක් ඇති හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කලාව සම්බන්ධයෙන් ඉගෙනගෙන තියෙන. ඉතින් ඒක තියෙනවා. හැබැයි තවම බය පේනවා ස්ටේජ් එක උඩ. තිගැස්ම හදවත ගැහෙනවා වැඩි. ඒක අපි අඩු කරගමු. මං හිතනවා තව කාලය අවශ්‍යයි රින්සි ඔයාට. කවදා හරි ආපහු දවසක හම්බ වෙමු. Sure sir, thank you so much. Thank you. God bless you. එනෝ රින්සි ඔස්මන් ඔබට මේ හිරුස්ටා මාවතෙන් ආපහු හැරි යන්න සිදු වෙනවා. රින්සි ඔස්මන් තප්පරයක් දෙන්න. අමතක කරන්න එපා රින්සි ඔස්මන් කියන්නේ උනන්දු රින්සි ඔස්මන්.
අමතක කරන්න එපා. ඒ උනන්දුව හැමදාමත් හිතේ තියාගන්න ආදරණීය ප්‍රේක්ෂකයන් ඔබ සමග හැමදාමත් ඉඳි. ඔබට සුභ ගමන්. තරගය එතරම්ම උණුසුම් මොහොතකයි පවතින්නේ. ප්‍රතිශතය 81 ඉලක්ක ගත. ඒ අභිභවා යෑමේ බලාපොරොත්තුවෙන් මීළඟට ගයන්නේ දසිත් ලක්පුර සමග ගීසර විජේකෝන්. රින්සි ඔස්වන්ගේ හැරයාම ඔහුට හිරුස්ටා මාවතේ ජයග්‍රහණය කරා එළඹෙන්න ඔහුට ලැබුණු විනාඩි 3 ඇතුළත ඔහුගේ දක්ෂතාවය උපරිම ආකාරයෙන් ඉදිරිපත් කිරීමට නොහැකි වුණු බවයි මේ හැම කෙනෙකුගේම අදහස වුණේ. අපි බලමු. දසිත් ලක්පුර සහ ගීසර විජේකෝන් ඔවුන්ගේ දක්ෂතාවය උපරිමෙන් පෙන්නා 81 ප්‍රතිශතය අභිබවා යයිද කියලා මේ විරාමයෙන් අනතුරුව සජීවී ටෙලිවිෂන් කරනේ හිරු ටීවී නිර්වචනය හිරුස්ටා විත් ලයිෆ් බෝය් ඇන්ඩ් සැම්සන්. ඒ ගායනාගරේ වලාකුලක් විජීතය. ඇත්තටම මේ වෙලාවේ බයක් නෑ, ඇත්තටම දැනුන්නේ නැහැ. අපේ හිතේ තිබෙන මොනවානත් වැඩේ හොඳට කරන්න ඕන කියලා. ඒ වගේම අපි නොහිතව විදිහට ලස්සන කමෙන්ට්ස් අපිට හම්බුණා චැට් බෝඩ් එකේ. ඔබලගේ ඒ ඉදිරිපත් කිරීමට මම ඉතාම කැමතියි. මට හිතෙනවා මේ ඩුව එක ටික කාලයක් හෝ දිග කාලයක් රැඳේවි කියලා ලංකාවේ. මෙම ජයග්‍රහණයෙන් පස්සේ මගේ පාසල වන ඉබ්බගම මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල් ප්‍රතිලෝම ඇතුළු සියලු දෙනාගෙන්ම මට උණුසුම් පිළිගැනීමක් හම්බුණා. ඒ වගේම වොට් කරම හැමෝටම ස්තුතියි. බැලු ලවුන්ස්වලදී අපි බලාපොරොත්තු වෙනවා තවත් ලොකු වෙනසක් කරන්න. වගේම ජයපරාජය මොකක් වුණත් ස්තුතියෙන් බාර ගන්නවා. අද අපි ගායනා කරන ගීතය තමයි තාරය සමීප චිත්‍රපටයේ මේරිමා ගීතය. ඇත්තටම මවගුණයට අම්මගේ අම්මට තියෙන ආදරයට භාෂාවක් අදාළ වෙන්නේ නැහැ අපි දැන විදිහට. සියලුම අම්මලාට මේ ගීතය උපහාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. तुझे सब है पता ලාතනහි තේරි පරවාහක
ප්‍රතිශතය තවමත් 81යි. ඒ අනුව අවසන් 48 දෙනා අතරට තේරීපත් වන ඔබේ ප්‍රතිශතය ඔබේ කැමැත්ත පරිදි ඔබ තෝරාපත් කරන ප්‍රථම කාන්තා නියෝජනය ප්‍රථම කාන්තා කටහඬ පවනි පෙරේරා බවට පත් වෙනවා. ඒ වගේම දසිත් ගීසර ඔබ දෙදෙනාට හිරුස්ටා වේදිකාව හැර යන්න සිද්ධ වෙනවා. නමුත් නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම ඔබ දෙදෙනාට ඔවුන්ගේ ප්‍රතිශත ලබා දී අවසන්. ඒ අනුව අධෛර්යමත් වෙන්න කිසිදු හේතුවක් නැහැ කියලා මම විශ්වාස කරනවා. නේද ශිහාන් මීරංග? අනිවාර්යයෙන්ම දසිත් ගීසර, මේක තමයි බැටල් කියන්නේ. ඒ කියන්නේ කරට කර සටනක් දුන්නා. ගොඩක් සන්තෝසයි. මොකද මම විශ්වාස කරනවා හරි වෙලාවට හරි දේ කරලා තරඟයකින් ඉවත් වීම තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය. ඒක හැමදාම මතක තියෙනවා. ඉතින් ඒ ආශිර්වාදයේ ආදරය තමයි මේ පේන්නේ අපි තුන් දෙනාගෙන්ම. මම ගොඩක් රසවින්දා, ගොඩක් මහන්සි වෙලා තිනවා. ඒකට ගෞරව කරනවා තමන්ගේ යාළුවෝ දෙන්න, සහෝදරයෝ දෙන්න, හඬවල් මිශ්‍රණය, කන්ට්‍රෝල් එක, ඩිසිප්ලී, විනය සම්පූර්ණයෙන් ඔගොල්ලන්ගේ විනාඩි තුන ඇතුළත තිබුණා. ඒත් එක්කම ලස්සනයි ඔයාගේ වාදනය. ඉතින් දක්ෂතා ගොඩක් තියෙනවා. බය නැතුව ඉස්සරහට යන්න. God bless you. ශිහාන්, ඒ වගේම පවනිගේ ගායනය ගැන අනිවාර්යයෙන්ම අදහස ඔබට කියන්න අවස්ථාව හම්බුනේ නැහැ මං හිතන්නේ. මට ඒ වෙලාවේ කියන්න හිටියේ පවනි ළඟ තියාගෙන දවසම වුණත් අහන්න පුළුවන් හඬක්. මොකද ඒ තරමටම මිහිරි. ශ්‍රී ලාංකීය ගැහැණියගේ ස්වරූපය කියලා ගියවතාවේ ඔබ කිව්වා මට මතකයි. මතකයි නේද? ඒක මතකයි උද්දිකට. බිලි ෆර්නැන්ඩෝ තමයි කිව්වා. රසය නෙමේ මේ, මගේ රසය කියලා මම කිව්වා. උද්දික වෙනම රසයක්. ඔව්. ඒ මේ නිරෝෂා විරාජ්නේ ලාලිත්‍ය. හඳුනන පවනිය. අර මම කියන රුව ඇති කටහඬ ඇති තරුණියක්, රුවත් කටත් ඇති මගේ තාත්තා කියපු විදිහට. ඉතින් ලොකු ගමනක් යන්න ඒ ආශිර්වාදය තියෙනවා. මතක තියාගන්න, ලියලා තියාගන්න අද දවස ජීවිතේ පුරාවතම මතක තියේවි. God bless you. Thank you sir.
මම විශ්වාස කරන්නේ ආදරණීය ප්‍රේක්ෂකයනොත් ශිහාන් මිහිරංග කිව්ව අදහසෙම තමයි ඇත්තේ. ඒ නිසාම තමයි ඇයව මෙවැනි ප්‍රතිශතයක් ලබා දී ඉදිරියට ඇයව 48 දෙනා අතරට යොමු කරේ. රුෂා විරාජිනී. දසිත් ගීසර පපුවට දැනෙන්න ඔබගේ ගායනය තිබ්බා. ඉතාම දක්ෂතා පිරි තරුණයන් දෙදෙනෙක්. මේක නෙමෙයි ඔබට විශාල දුරක් මට පේන ඔබ තුළින් වාදනයටද ගායනයටද ඒ හැමදේම පපුවට දැනුණ ඇත්තටම පපුවට දැනුණ හරිම ලස්සන. සුති රුකාන්ත ගුණතිලක ඔබටත් පපුවට දැනුණද? අනිවාර්යෙන් දැවුණා. මං ඉස්සල්ලා මේ මගේ සහෝදර පුතාලා දෙන්න ගැන කතා කරන්නම්. දසිතුයි ගීසරයි ගැන. දසිත් ගීසර ගීසරගේ සත්සර සිතාර සර ගැන ඉස්සලා කතා කරන්න ඕනේ. හරි ප්‍රොෆෙෂනල් සද්දයක් ආව සිතාර ගහනකොට. Thank you very much. ඔව් ඒ ගහපු ටිකයි ගැහුවේ. ඒක රසට වාදනය කරා. දසිත් ඔබ දෙන්නම හොඳයි. ඔබ දෙන්න සිංක් කරන විදිය හොඳයි. වොයිසස් දෙකත් බ්ලෙන්ඩ් වුණා. අඩුපාඩුකම් නොතිබ්බ නෙවෙයි. එහෙම වෙනවා. මොකද තරඟයක් නෙමේක. තරඟයක් ඉස්සල්ලා ලකුණු ලබාගත්ත නෝන කෙනෙක් ඉන්නවනේ. ඉතින් ඒ නෝන ගැනත් මට කියන්න ඕනේ. ඔව්. පවනිගේ ඇත්තම සිංගින් හරි ප්‍රොෆෙෂනල් සද්දයක් ආව එකෙත්. ඒ කියන්නේ දැනටමත් වේදිකාවේ ගායනා කරන ප්‍රවීණ ගායිකාවක් ගායනා කරන විදිහට තමයි පවනි ගායනා කරන්නේ. නෑ ඇත්තට මටත් රුකාන්තයි ඒ විදිහටම හිතුණා. පවනි කියන්නේ කොතනවත් මට දැනුන්නේ නෑ මෙතන අවුට් එකක් කිව්වා කියලා. ඒක ගායිකාවක් හැටියටත් පළවෙනි කාන්තා නියෝජනය හැටියටත් මේ මේ තරගය තුලින් මම ආඩම්බර වෙනවා ගැන පවනි. පවනිව අභිභවන්න බැරි වුණා ඔබට. කාට බැරි වුණා? පවනිව අභිභව යන්න බැරි උනේ මොන වගේ හේතුවක් උඩද කියලාද ඔබ? ඒකට හේතුව පවනි. මට කියන්න තියෙන්නේ පවනිව අභිභවන්නේ බරුණේ එකයි. පවනිම තමයි හේතුව. හොඳට ගායනා කරනවා. ගායනා කළා. මොන් හොඳටම ගායනා කළා. මොන්ගේ හැඟීම ඉතාම විශිෂ්ට ලෙස ඉදිරිපත් වුණා උන්ගේ ගායනය තුළින්. හැබැයි පවනිගේ ගායනයට සාපේක්ෂව ඔබගේ ගායනයේ යම් යම් අඩුපාඩු මම දැක්කා. ඔබ ඕවර්ඕල් ඇක්ට් එකක් හැටියට ඉතාම හොඳ මට්ටමින් ඔබගේ තිබ්බා. හැබැයි පවනිගේ ගායනය අභිභව යන්න බැරි වෙනවා. මොකද පවනි ඒ තරම් නිවැරදිව ගායනා කරා. පවනිගේ ගායනය ඊට වඩා අපේ හදවත් වලට දැනුණා කියන එකයි මං හිතන්නේ අපේ සියලු දෙනාගේම අදහස. ඒ අනුව දසිත් ගීසර ඔබ හිරුස්තා වේදිකාව හැර යනවා. අධෛර්යමත් වෙන්න එපා කියලා අපි නැවතත් කියනවා. ඔව්. ඇත්තටම දුකක් නම් ගොහෙත්ම නැහැ. මොකද මගේ ආදරණීය සහෝදරිය මං හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරියටම යන්න කියලා. ඒ වගේම හිරු ටීවී ආතනය හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මෙවර විශේෂයෙන් අපට අනුග්‍රහය දක්වා උදව් කරා අපි දෙන්න මේ පාසල් දෙකේ මගේ පාසල කුරුණෑල මනිදේ විද්‍යාලය මල්ලිගේ කුරුණෑල ඉබ්බාග මධ්‍ය විද්‍යාලය හැමෝටම ගොඩක් ස්තුතියි. වෝට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ජය වේවා. හොඳයි. සුභ ගමන්. සුභ ගමන්. ඔවුන් දෙදෙනාත් මේ වේදිකාවේ මොහුනට මොහුන වටේ ඔබ ඉදිරියේ තරඟ වැදුනේ ඔවුන් දක්ෂයන් ලෙස ඔබේ මනාපයෙන්ම ස්වංවරයේදී ඔබ තෝරාපත් කරගත් නිසා වෙන්මයි. නමුත් මේ අවස්ථාවේ මොහුනට මොහුන වටේදී 81% ප්‍රතිශතය ලබාගත් පවනිගේ ගායනය අභිභව යෑමට දසිත්තත් ගීසරටත් නොහැකි වූ නිසා ඔවුන්ට හිරුස්ටා සිහිනය ජීවිතයෙන් මගහැරෙනවා. ඒ අනුව පවනි පෙරේරා 48 දෙනා අතරට ඔබේ මනාපයෙන් තේරිපත් වෙනවා. ආදරණීය ප්‍රේක්ෂකයිනි මේ හිරුස්ටා වේදිකාවේ ගායන ඒ වගේම කවි නාකාශ් පවනි පෙරේරා අද දවසේ ඔබ තෝරාපත් කරගන්න දක්ෂයන් දෙදෙනා. ආදරණීය හිරුස්ටා ලෝලීනි මේ දක්ෂයන් දෙදෙනාගේ වීඩියෝස් සමාජ ජාලා වෙබ් අඩවි හරහා ඔබට හැකි තරම් ෂෙයා කළ හැකි.
හිරුස් හැෂ් හිරුස්ටා හැෂ් හිරු ටීවී ටයිප් කරලා හිරුස්ටා ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න උත්තේජනය වැඩි වෙන පරිදි වඩාත් නිර්මාණශීලී අදහස යොවලා අදහස යොදලා හැකිතාක් ෂෙයා කරන්න වැඩියෙන්ම ෂෙයා කරන තිදෙනාව අපි වඩාත් ක්‍රියාශීලී හිරුස්ටා ලෝලීන් තිදෙනා බවට තෝරාපත් කරගෙන සැම්සන් දුරකථන තුනක් ත්‍යාග වශයෙන් ඔබට ලබා දෙන්න. ඒ අවස්ථාවත් ඔබට මතක් කරමින් හිරුස්ටා වේදිකාව අනාගතයේ දිනන්න බලාපොරොත්තුෙන් ඉන මේ දක්ෂයන්ගේ හතව හදවතේ උපන්දා පටන් උත්තරීතර මාතෘත්වයට උත්තමාචාර දැක්වුවා. එවන් ආදර්ශයන් මේ වේදිකාවේ කියා දෙන එවන් දක්ෂයින්ට ජන්මේ ලබා දෙන මේ පුදබිමට ලබන සෙනසුරාදා රාත්‍රී හතහමාට නැවතත් එවන් වූ දක්ෂයන් ඔබ ඉදිරියේ ගී ගයන තුරු ඔබට සුබ සතියක්. කරමුණකට යන දෑසින් දෑසට අප හමුවේ සොර හද පතුලේ කීරාවෙන් හිරුතරුවකි සැමදා අඹරේ තුඩි තුඩප්පුඩන් ඉසේ පඩප්පුඩන් උයිරුල්ලයි ඕඩුම් නම්නාදුම් නැප්පුඩ හද ගැස් මත ස්වර නදනන් වන විට විවිධේ හැඟුමන් හිත විතුරේ එක හිතකින් එක පැතුමෙන් හිරු තරුවකි සැමදාමරේ உயிருள்ளையோடும் நம் நாதும் நெப்புடன் கயிற்கோர்ப்போம் இருங்க